headlines වදිනවා මම තර්ජනය කරා කියලා. හැබැයි බී report එකේ එහෙම ගන්නෑ. මම රැස්වීමක් තිබේ රැස්වීම තැනට ඇවිල්ලා මම නීතිය දන්නවා කියලා කිව්වා. ඒක කිව්වා කියලා තමයි මට මේ බී report එකක් දාන්නේ. මම කිව්වේ මේ පොලිසියේ නිලධාරියා බී ලයින් එකේ කියලා ඒ වෙලාවේ SSP මම මහෙන් ගුණලා කිව්වා. ඒ නිලධාරියා මට විරුද්ධව දාන්න කියලා කියනවා. පැමිණිල්ලක් ඒ පැමිණිල්ල බී report එකක් එනවා. මේක දයාපාලනේ කියලා කියන්නේ. දයාපාලනේ අපිටත් දැන් තේරෙනවා හරි භයානක කාර්යභාරයක්. නිලධාරි වාදයක් ඇති වෙන්න පුළුවන් මේ රටේ. දයාපාලනේ හිමි. අපිට ලොරි ටෝක් දෙන්නේ පොලිස්පති. තව මේක පිටිපස්සේ අපේක්ෂක ඇති අපේ පක්ෂෙම කණ්ඩායම් නායක පොලිසිය තමයි පත්කිරීම් පත් කළා තියෙන්නේ. ඒ ඉඳ විශේෂයෙන්ම පොලිස්පතිතුමා ඉල්ලාස් වෙන්න ඕනේ. අතුරුගිරේ පොලිසියේ මම OIC මාරු කරන්න කියලා මම ලියුමක් දීලා තියෙනවා. ඒක තමයි මට මේ තරහ මට මේ ඔක්කොම ගහන්නේ ඒකට. පොලිසියේ ඉන්නේ නිලධාරීන් බීලා හැන්දෑවේ. ගිහලා ගහලා එනවා තරුණයොන්ට ගිහලා. ඒකට තමයි දැන් මට විරුද්ධව මේ ක්‍රියාත්මක වෙන්නේ. ඇයි නැත්තේ? වරදක් කරනකොට ඔබතුමා වරදක් කරන ඔබතුමා අයින් කරන්න කියලා. ඉතින් ලියුමක් දෙන්න නැතුව මම ටෙලිෆෝනින් කියන්නේ. මේ අතර අද පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. දැනට දින කිහිපයකට පෙර අතුරුගිරිය පොලිස් සසමේදී සුජීව සේනසිංහ මහතාගේ ලොරි රථයක් පැමිණ මාර්ගයේ එය නවතාගෙන සංගීත සංදර්ශනයක් පැවැත්වීමට සූදානම් වුණා. කිසිදු බලපත්‍රයක් ලබා නොගෙන අතුරුගිරිය පොලිස් ස්ථානයේ ජංගම රථයේ බාරව සිටි පොලිස් සැරයන්වරයා එම ස්ථානයේ සිටි පුද්ගලයන්ට කියා සිටියා වහාම ඉවත් වන ලෙසට. ඒ අවස්ථාවේදී සුජීව සේනසිංහ මහතා මෙම පොලිස් සැරයන්වරයාට තර්ජනය කර තිබුණා. මෙම පොලිස් සැරයන්වරයාව පරීක්ෂාවකට ලක් කළා. නමුත් ඔහු බීමත් සිට තිබුණේ නැහැ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට. අද දිනට සුජීව සේනසිංහ මහතාට නොතීසි නිකුත් කර තිබුණා. නමුත් අද දින සුජීව සේනසිංහ මහතා පැමිණ තිබුණේ නැහැ. ඒ අනුව නැවතත් අගෝස්තු මාස 12 වන දිනට සුජීව සේනසිංහ මහතාට නොතීසි නිකුත් කර තිබෙනවා.